හැමෝවම් පිළිගන්නවා ගොඩක් ආදරෙන් ෆැමිලි කිචන් එකට. ඉතින් අද මම හිතුවාලට හදලා පෙන්වන්න ඕනි කියලා ගොඩක් සොෆ්ට් විදිහට, ඒ වගේම වරදින්නේ නැතුව මිල්ක් බන් එකක් කොහොමද ගෙදරදීම හදාගන්නේ කියලා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, ගොඩක් අය කියන දෙයක් තමයි බන් හැදුවහම ගොඩක් තද ගතිය තියෙනවා කියලා, කියන්නේ ගොඩක් ස්පොන්ජ් ගතිය අඩුයි කියලා. ඉතින් අපි බලමු කඩේ වගේම කොහොමද ගෙදරදීත් හදාගන්න කියලා මේ වගේ බන් එකක්. ඉතින් අපි බලමු එහෙනම් ඉස්සලාම් එකට ගන්න ඕනේ මොනවද කියලා. ඉතින් අද මම ප්‍රමාණ අරගත්තේ සාමාන්‍ය ප්‍රමාණයේ බන් 6කට විතර. ඉස්සලාම් මෙතන මම අරගෙන තියෙන්නේ පාම් පිටි. පාම් පිටි අරගෙන තියෙනවා මම කෝප දෙකක්. මේ තියෙන්නේ ලුණු. ඉතින් ඔයාලට ලුණු සාමාන්‍යයෙන් පින්ච් එකක් වගේ ගන්න පුළුවන්, තේ හැඳි කාලක් වගේ. මේ තියෙන්නේ ඊස්ට්. ඊස්ට් ගන්න ඕනේ තේ හැඳි එකක්. මතක ඇති ඔයාලා ඊස්ට් ගන්නකොට හුලං වැදුන් නැති ඊස්ට් තමයි ගන්න ඕනේ, නැත්නම් ඔයාලගේ බන් එක පිපෙන ගති අඩු වෙනවා. ඊස්ට් ගන්නකොට පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ තියෙන්නේ සීනි. සීනි මම අරගෙන තියෙනවා මේස හැඳි දෙකක්. මේ තියෙන්නේ බටර්. මේ තියෙන්නේ කිරි. ඔයාලට ගන්න පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් මම අරගෙන තියෙනවා කෝප භාගයක්. ඒ වගේම අපිට ඕන වෙනවා බිත්තරයක්. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වනේ බන් 6කට වගේ තමයි මම ප්‍රමාණ කිව්වේ කියලා. ඉතින් බන් 6ක් වගේ හදා ගන්න ඕන නම් ඔයාලට එක බිත්තරයක් ඇති. හරි, එහෙනම් අපි බලමු කොහොමද හදාගන්න කියලා. ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ මේ වගේ පිරිසිදු බෝල් එකකට අපේ කිරි කෝප භාගේ දාගන්න එක. ඊට පස්සේ ඊස්ට් ටික එකතු කරගන්නවා. ඉතින් මතක ඇතුව කිරි ගන්නකොට උණු කිරි ගන්න ඕනේ, සීතලේව ගන්න එපා. මොකද ඊස්ට් ඇක්ටිව් කරගන්න බැහැ සීතල කිරි ගත්තොත්. ඒ හින්දා සාමාන්‍යයෙන් මද රස්නේ කිරි ගන්න එක තමයි වඩාත් හොඳ. ඊට පස්සේ අපි මේ විදිහට කිරි ටිකයි ඊස්ට් ටිකයි හොඳට දියවෙන විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් මම මේකට එකතු කරගන්නවා සීනි. ඒ ටිකත් මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. ඊස්ට් වලට අපි සීනි එකතු කරගත්තම ගොඩක් හොඳට ඒක ඇක්ටිව් වෙනවා. ඒ කියන්නේ හොඳට පිපෙනවා. ඊට පස්සේ මම මේ එකතු කරගත්තේ බිත්තරේ. බිත්තරෙත් එකතු කරලා මේ වගේ හොඳට මේක මිශ්‍ර කරගන්න. හරි, අපි අවශ්‍ය ඔක්කොම මිශ්‍රණයට එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් විතර වහලා තියාගන්න. ඔන්න දැන් අපි අපේ මිශ්‍රණයට දාගන්න ඕනේ ඔක්කොම දාගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි අපේ පිටි ටික මේ මිශ්‍රණයට එකතු කරගන්නේ. ටිකක් මේ විදිහට පිටි ටික ස්ට්‍රේන් එකකට දාගෙන ලුණුත් අමතකන කර දාගන්න ඕනේ. ලුණු ටිකත් එකතු කරගෙන මේ විදිහට හොඳට හලාගන්න. හරි, අපි පිටි ටික අපි හොඳට හලාගත්තා. මොකද කැටගතිය නැති වෙන තරමට තමයි හොඳ. දැන් අපිට පුළුවන් මේ මිශ්‍රණය මේ විදිහට හොඳට අතින් මිශ්‍ර කරගන්න. ඉතින් මේ මිශ්‍රණය මේ පදමට හදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ අතේ ඇලෙන පදම තමයි එන්නේ. ඉතින් මේ වෙලාවේ ටිකක් අපිට අමාරුයි අනා ගන්න. ඔන්න දැන් මම සාමාන්‍ය විදිහට මේ විදිහට අනාගත්තා. ඉතින් බන් එකක් හදා ගන්නකොට, එහෙම නැත්නම් පීසා එකක් හදා ගන්නකොට ගොඩක්ම හොඳ ක්‍රමය තමයි මේ වගේ බෝඩ් එකකට දාගන්න මේ අපේ පිටි මිශ්‍රණය, පිටි ඩෝ එක. මොකද මේක ඇත්තටම හොඳට අනාගන්න ඕන ගොඩක් සොෆ්ට් විදිහට එන්න නම් අනිවාර්යයෙන්ම බන් එක සාමාන්‍යයෙන් විනාඩි 20ක් වගේ හොඳට අනාගන්න ඕනේ. මේ වගේ හොඳට ස්ට්‍රෙච් ගතිය එනකම් හොඳට අනාගන්න ඕනේ. ඉතින් මේ මිශ්‍රණය මේ විදිහටම හරියට ඔයාලා එකතු කරගත්තොත් අනිවාර්යයෙන්ම කිරි එකතු කරගන්න අවශ්‍ය වෙන්නේවත් මීට වඩා දෙයක් එකතු කරගන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලා හරියටම මේ විදිහට පදමටම ගන්න බලන්න. ඉතින් ටිකක් වෙලා මේක අනනකොට ඔයාලටම තේරෙයි ඇලෙන ගතිය අඩු වෙනවා. මුලදී අනා ගන්න ටිකක් අමාරුයි. හැබැයි ටිකක් වෙලා යනකොට ඒකේ තෙත ගතිය අඩු වෙලා හොඳට පිටි ටික ඇනෙනකොට ඔයාලට අනා ගන්න ලේසි. ඉතින් මතක ඇතුව ඇලෙනවා කියලා පිටි තව එකතු කරගන්න එපා. මේ පදමම අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ඩෝ එකට මේ විදිහට බටර් ටික එකතු කරගන්න. ඉතින් බටර් එකතු කරගන්නකොට සාමාන්‍යයෙන් මේස හැඳි 4ක් කිව්වට ඔයාලට මේස හැඳි 2ක් වගේ එකතු කරගත්තත් ඇති. ඉතින් ඔයාලා මේස හැඳි 2ක් වගේ බටර් එකතු කරගන්න.
ඔන්න මම දැන් බටර් ටිකත් එකතු කරගෙන මේ වගේ හොඳට අනා ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේ පිටි ඩෝ එකේ ස්ට්‍රෙච් ගතිය හොඳටම තියෙනවා. ඉතින් තව අපි හොඳට මේක අනා ගන්න ඕනේ. ඇත්තටම ගොඩක් බන් එක සොෆ්ට් ගතියෙන්ද එක හේතුවක් තමයි මේ වගේ හොඳට අපේ පිටි ගුලිය හොඳට අනා ගන්න එක. ඉතින් ඔයාලට පේනවනේ මෙන්න මේ වගේ කඩතොළු ගතිය නැති වෙනකන් මේ වගේ හොඳට මේක අනා ගන්න ඕනේ. ඔන්න මම මගේ ඩෝ එක හදාගෙන ඉවරයි. සාමාන්‍යයෙන් කොහොමත් විනාඩි 35කට කිට්ටු වෙන්න වගේ මං හොඳට මේ පිටි ගුලිය අනාගත්තා. හරිම විදිහට වරදින් නැතුව හදන්න නම් අනිවාර්යෙන් ඒ වගේ හොඳට මේ ගුලිය අනා ගන්න ඕනේ මතක ඇතුව. ඊට පස්සේ මං කරන්නේ මේ වගේ බෝල් එකක් අරගෙන ඒකේ තෙල් ටිකක් දාලා පිටි ගුලිය මේ වගේ තියලා උඩිනුත් මේ වගේ තෙල් ටිකක් ගා ගන්නවා. මොකද උඩින් ක්‍රස්ට් එකක් වගේ හැදෙන්න පුළුවන් වේලිලා. ඒ නිසා මේ විදිහට තෙල් ටිකක් ගා ගත්තා, මේ ප්‍රශ්නෙත් නැහැ. ඔන්න දැන් මම මේ වගේ සර්වියට් එකකින් පිටි ඩෝ එක වහලා උඩින් මේ වගේ කවර් කරලා තියාගෙන ඉන්න. ඔයාලට කැමති විදිහකට හුලං වදින් නැති වෙන්න මේ කවර් කරලා තියාගන්න ඕනේ. ඉතින් මතක ඇතුව අනිවාර්යෙන් පැය 4ක් තියාගන්න ඕන. මම නම් මේක හැදුවේ රෑ. ඉතින් රෑ හදපු නිසා මම මේක රෑක් තිබ්බා. මොකද අනිවාර්යෙන්ම බන් එකක් හදනකොට අපි හදාගත්ත ඩෝ එකේ ප්‍රමාණය ඩබල් වෙනකම් මේක මේ විදිහටම තියන්න ඕනේ. ඉතින් ඔයාලා දැක්කනේ කලින් ඩෝ එක තිබ්බේ කොයි වගේද කියලා. ඉතින් මේ වගේ හොඳට මේක පිපිලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ඇතුළේ තියෙන වාතය ටික අයින් වෙන්න පොඩ්ඩක් මේ වගේ අරගෙන ඊට පස්සේ අපි ආයෙත් මේ වගේ පිටිකුලිය ගන්නවා. ඉතින් පිටිකුලිය අරගෙන තව විනාඩි 15ක් වගේ හොඳට මේ විදිහට අපි අනා ගන්නවා. ඇත්තටම ඩෝ එක අනා ගන්න හැම කාලයක් නැහැ. ගොඩක් හොඳට අනා ගන්න තරමට ඔයාලගේ බන් එක හොඳට එනවා. ඔන්න ඊට පස්සේ මම කරන්නේ බන් එක හදාගන්න එක. ඉතින් බන් එක හදාගන්න මේ පිටිකුලිය වෙන් කරගන්න ඕනේ සමාන කොටස් වලට. ඉතින් ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ වගේ පොඩ්ඩක් රෝල් කරලා දිග ඇරලා ඔයාලට පුළුවන් මේ වගේ කොටස් විදිහට වෙන් කරගන්න. ඉතින් මට මේ වගේ කොටස් 6කට මේක වෙන් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට තව මේ බන් එක ටිකක් පොඩිවට වගේ ගන්න ඕන නම් මේකත් දෙකට කපලා ඒ වගේ හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට මේ බෝල ටික ඔක්කොම මේ වගේ හොඳට බෝල කරගමු. ඉතින් මං අද බන් එක හදන සිස්ටම් එක තමයි මේ වගේ එක ගුලියක් අරගෙන මේ වගේ ටිකක් රෝල් කරලා ඔයාලට රෝලින් පින් එකකින් උනත් මේක කරගන්න පුළුවන්. මේ වගේ පොඩි රෝල් විදිහට හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට කැමති නම් මේවා බෝල විදිහටම තියන්නත් පුළුවන්. ඉතින් මේ වගේ හදාගත්තමත් වෙනස් හැඩයක් තියෙනවා. ඒ නිසා මම මේ විදිහට තමයි හදාගන්නේ. ඔන්න මම මගේ බන් 6ම හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට පුළුවන් තරමක් හිඩස් තියෙන විදිහට අපේ බන් ටික මේ විදිහට ට්‍රේ එකේ හොඳට අහුරගන්න. ඉතින් ඔයාලට තියෙන්නේ මේ විදිහට බන් ටික අහුරගෙන තව විනාඩි 30ක් يعني පැය භාගයක් මේක මේ විදිහටම වහලා තියන්න. ඔන්න ඉතින් අපි පැය භාගයක් බන් ටික තියාගත්තා. ඔයාලට පේනවා ඇති අතරමැද තිබ්බ හිඩස් නැහැ. හොඳට මේක තවත් පිපිලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වෙලාවේ පුළුවන් මේ විදිහට එග් වොෂ් එකක් දෙන්න බන් වලට. ඉතින් ඔයාලට තියෙන බිත්තරයක් අරගෙන හොඳට ගහලා ඒකේ සාරු මේ විදිහට හොඳට ගා ගන්න. ඉතින් එතකොට තමයි ඔයාලා බේක් කරගත්තාම බන් එකේ උඩ හොඳට ගෝල්ඩන් කලර් ෂයින් ගතියක් බන් එකට එන්නේ. හරි, දැන් අපේ බන් එකේ වැඩ ගොඩක් ඉවරයි. දැන් තියෙන අපිට බේක් කරගන්න. ඉතින් බේක් ටයිම් කිව්වොත් සෙල්සියස් අංශක 175ට මේක විනාඩි 20ත් 25ත් අතර බේක් කරගන්න ඕනේ. ඉතින් මම සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර තමයි මේක බේක් කරගත්තේ. ඉතින් අපි බලමු කොයි වගේද බන් එක බේක් වුණාම කියලා. ඔන්න මගේ බන් ටික බේක් වෙලා තියෙන්නේ හොඳට. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ බන් එක කොච්චර සොෆ්ට්ද කොයි වගේද තියෙන්නේ කියලා. ඉතින් මමත් ඉස්සර බන් හදලා තියෙනවා. ඉස්සල්ලාම හදනකොට මටත් ඒ හයි වෙන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ටිකක් සොෆ්ට් ගතිය අඩුයි, පොඩ්ඩක් තද ගතිය තියෙනවා. ඉතින් මේ විදිහට හදාගත්තාම නම් එහෙම තද ගතියක් එන්නෙම නැහැ. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට බන් එක ඇතුළත්. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ බන් එකේ යට. ඉතින් අතර මේ පැත්තත් ගොඩක් සොෆ්ට්. එහෙම කරවෙන්න අපි බේක් කරගන්නෙත් නැහැ. ඔන්න මම ඔයාලට බන් එකක් අරන් පෙන්නන්නම් කොයි වගේ සොෆ්ට්ද ඇතුළ කියලා.
ඔයාලට පේනව ඇතිනේ කඩෙන් ගත්ත බන් එකක් වගේම තියෙනවා. එහෙම තද ගතියක් ඇත්තෙම නැහැ. මේ තියෙන බන් එක ඇතුළ. ඉතින් ඔයාලා බන් හදලා තියෙනවා නම් ඒ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නම් මේ විදිහට හදලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාලට ගොඩක් ලොකු වෙනසක් තේරේ. ඉතින් ඔන්න ඔයාලට මම අද කියලා දුන්නා ගෙදරදී කොහොමද වරදින්නේ නැතුව ගොඩක් සොෆ්ට් බන් එකක් හදාගන්න කියලා. මතක තියාගන්න ඕනම දෙයක් තමයි අනිවාර්යම ඩෝ එක හොඳට අනා ගන්න ඕනේ. ඒ වගේම හොඳට පිපෙන්න කාලය දෙන්න ඕනේ. එහෙම හදාගත්තොත් අනිවාර්යම බන් එක වරදින්න. ඒ වගේම බේකින් ටයිම් හරියට තියාගන්න ඕනේ. ඉතින් මේ වගේ රෙසිපීස් තව ඉස්සරහටත් ඔයාලට මම එකතු කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අනිවාර්යම මේ බන් එක ට්‍රයි කරලා බලන්න. තව මොන හරි ඔයාලට රෙසිපීස් ඕන නම් අනිවාර්යම කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඉතින් මේ වගේම තවත් රසවත් ඒ වගේම ලේසි රෙසිපි එකක් අරගෙන ඊළඟ වීඩියෝ එකිනුත් ඔයාලව හම්බෙන්න වෙනවා.